ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය මේ ආණ්ඩුවත් හරියට අයිතිකාරයක් නැති මල්වානේ ගේ වගේ උගුරට හොරා බෙහෙත් කන සෙට් එක ගෙන අද ටෙලිවැකියෙන් සජිත් සහ මම පාරවල් දෙකක ජනාධිපති අපේක්ෂකත්වයටත් සූදානම් ෆොන්සේකා ටර්නින් පොයින්ට් එකට කියයි දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ 475 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා අපේ මේ පාලකීන් මේ තා රට හදන්න කියලා භාවිත කරපු ක්‍රම ටික නේද? දැන් කටපාඩම්. බදු ගහන එක, මිල වැඩි කරන එක, විකුණා දමන එක සහ ණය ගන්න එක නේද? දැන් මේ දවස්වල ජනප්‍රියම කතාව විකුණා දැමීම නේද? ඒකට විරුද්ධ අයයි පක්ෂ අයයි වශයෙන් දැන් ඕන් කණ්ඩායම් දෙක තුනක් එළියට ඇවිල්ලා කෑ ගහනවා නේද? අරක පාඩුයි මේක පාඩුයි කියමින් ඔන්න එක කණ්ඩායමක් විකුණා දාන්න හදනවා. මෙතෙක් මේ රටේ විකුණා දැමූ දේවල් වලින් මේ රටට සත පහක ප්‍රයෝජනයක් අත් වෙලා නැහැ කියලා බය නැතුව කියන්න පුළුවන්. හොඳේ. ඒකට හොඳම උදාහරණේ මේ ආසන්නම විකුණා දැමීම. හරිය. හම්බන්තොට වරාය නේද? අපි පහුගිය ටෙලිවිෂන්කින් පෙන්නුවා. හරි. හම්බන්තොට වරාය හදන්න ගත්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1362යි. හොඳේ. විකුණුවේ කීයටද? විකුණුවේ ඇමරිකානු ඩොලර් මිලියන 1080කට. හරිය. වික්කේ රනිල් මෛත්‍රී ආණ්ඩුව නේද? හැදුවේ මහින්ද රාජ පක්ෂ ඒගොල්ලෝ හදනවා මේගොල්ලෝ විකුණනවා මේගොල්ලෝ හදනවා ඒගොල්ලෝ විකුණනවා නේද මරු රට කොහම වුණත් කමක් නැහැ දැන් ওই හම්බන්තොට වරාය අවුරුදු 99ක් යනකම් අයිති චීනයට හොඳේ වරාය හදන්න ගත්ත ණයත් එහෙමමයි පොලියසේම වාරිකත් ගෙවන්න ඕනේ විකුණලා ගත්ත සල්ලි වලට කරපු දෙයක්වත් නැහැ අඩු ගානේ ණයවත් ගෙව්වේ නැහැ මේ තමයි ඔය රාජ්‍ය දීපල විකුණන් කෑමේ කලාව නේද ඔකට මරු වචන තියෙනවා ප්‍රතිව්‍යුහගත කරන්නේ ඔය වගේ ලස්සන වචන වලට මුවා වෙලා තමයි තමන්ගේ පාලන කාලයේ ගෙවලා දාන්න හොඳට මතක තියාගන්න තමන්ගේ පාලන කාලයේ ගෙවලා දාන්න කොහොම හරි කමන්නේ ඩොලර් හොයාගන්නේ හරිද ඩොලර් හොයාගන්නේ හොඳේ ඒ ගේමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොඳටම සූදානම් කෙනෙක් හරිය අපූර්වට අත්දැකීම් තියෙන කෙනෙක් පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා කියලා දැන් ඔහු මතක ඇති කීප වතාවක්ම කිව්වා නේද ආලා බලන්ටකෝ 2021 වසරේ ලංකා ඛනිජ සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලය ආ ශ්‍රී ලංකන් එයාලයින් යන ආයතනවල මෙහෙයුම් අලාභය රට දලදේශීය නිෂ්පාදනයෙන් 1.6%. මේ ආයතන ආණ්ඩුවටත් බරක්. රටටත් බරක්. ජනතාවටත් බරක්. එම නිසා මේවා සාර්ථක ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා ප්‍රතිව්‍යුහගත කිරීම අප නොපමාව කළ යුතුයි. දැන් එයයි එහෙම කියනකොට නාමල් රාජපක්ෂ කියන්නේ මේ කතාව අහන්නකෝ රාජ්‍ය දේපොළ තවත් කෙනෙක්ගේ වමනාව මත පෞද්ගලීකරණය කරනවට අපි එකග නැහැ මේ දිස්ත්‍රික්කයේ තියෙන සීනි කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීමේ න්‍යාය පත්‍රයට පහුගිය කාලේ දාලා තිබ්බා ඒ නැවත ගොඩබේ රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කෙරුවා අපිට කතා බහකට ලක් වෙලා තියෙන නැවත වතාවක් ඒ පෞද්ගලීකරණය කිරීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා එයයි දන්නේ නැහැ රනිල් අංකල් තමයි මේ විකුණන්නට හදන්නේ කියලා නේද ඒකට අත ඔසවන්නේ අප්පොච්චා ඇතුළු ගෝල බාලයෝ කියලත් මේ නාමල් දන්නේ නැහැ නේද හරිද බලන් ගියාම අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ තියෙන්නේ කාගේ ආණ්ඩුවද කියලා නේද නිකන් හිතාගන්න බෑ බෑ වගේ නේද ආණ්ඩුව කාගේද කියලා මේක හරියට නිකන් මල් වහනේ ඉඩම ඇති ගේ පොජ්ජ වගේ හොඳේ ගේ පොජ්ජ නෙමෙයි මාලිගා පොජ්ජ වගේ නේද ඉඩමක් තියෙනවා ඒකේ සුපිරි ගේකුත් හදලා තියෙනවා වැසිකිලි පෝච්චි පවා ඇමරිකන් හරිද ප්ලෑන හදපු කෙනෙකුත් ඉන්නවා ගී හදපු කොන්ත්‍රාත්කාරයෙක් ඉන්නවා හොඳේ හැබැයි අන්තිමට අයිතිකාරයෙක් නැති ඉඩමක් සහ ගෙයක් බවට පත් වුණානේ ඒක නේද මේක පුදුම රටක් ලස්සන ඉඩම්වල සුන්දර ගෙවල් ඉබේ හදන නෙවෙයි ඉබේ හැදෙන රටක් නේද දැන් මී ආණ්ඩුවත් ඒ වගේ අයිතිකාරයෙක් නැහැ වගේ තමයි මේ නාමල්ලා මහින්දලා රනිල්ලා හැසිරෙන්නේ නේද මල්වානේ ගේ ළඟ හැසිරුණා වගේමයි හොඳේ ඔව් මල්වානේ ගේ ළඟ ඒ වගේමයි හරියට රටේ ජනතාව එකතු වෙලා රාජ්‍ය දේපල විකුණන් කන්ට හදනවා වගේ තමයි දැන් මේ උන්දලා කතා කරන්නේ හොඳේ මේ ඉන්නේ මහින්ද රාජපක්ෂලගේ ආරක්ෂකයා හොඳේ මහින්ද රාජපක්ෂලගේ ආරක්ෂකයා රාජපක්ෂලව ආරක්ෂා කරන ආරක්ෂකයා රාජපක්ෂල එකතු වෙලා
තමන්ගේ මල්ලි ගෝඨාභය වෙනුවට රට බාර දීපු කෙනා. ජනතාව පරද්දලා ගෙදර යවපු කතාව වෙනම පැත්තකින් තියන්ටකෝ. රනිල්ල මහින්දලා දැන් මේ ඡන්දය ළඟ නිසා උගුරට හොරා බෙහෙත් කන්ට පටන් අරගෙන හොඳේ උගුරට හොරා බෙහෙත් කන්ට පටන් අරන් අරහෙන් නාමල් කියනකොට රාජදේපල විකුණන් කණකට අපි විරුද්ධයි කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. රාජපක්ෂලා හොරා කාලා තියෙනවා නම් මම කොමිසමක් දාලා තියනලු ආන් ඒකට ගිහිල්ලා කියන්ටලු. හොඳේ ඔය බලන්ටකෝ රාජපක්ෂ මුදල් කියන එක ඇත්ත වශයෙන්ම දැන් මං අලුත් කොමිසමක් පත් කරලා තියෙනවා. ඕන එක්කෙන්ට ගිහින් ඒ ගැන බලන්න. අපි ආණ්ඩුව හිටියද්දි විභාග කරලා බැලුවා මේ ගැන. නඩු දාන්න තියෙන අයට නඩු දැම්මා. අනික් අය පිළිබඳ සාක්ෂි මොකක්වත් තිබුණ නැහැ. ඒත් අලුතෙන් කියනවා නම් දැන් අලුතෙන් තියෙනවා අපේ අලුත් කොමිසම. කොමිසමට කරුණා කරලා වාර්තා කරන්නට කියන්න. අපි කවුරුවත් ඒතෙන්ට ඇඟිලි ගහන්නට යන්නේ නැහැ. ඒකම කියනවා මේ රටෙන් එක්කෙනෙක් දෙන්නෙක් මුදල් එළියට ගෙනihin තියෙනවා. මුදල් නෙමේ ඩොලර්. මුදල් තමයි ඩොලර් නේද? රුපියල් නෙමේ. හොඳේ ඒ ඩොලර් ටික අරන් ආවයි කියලා මේ ණය ප්‍රශ්නේ බේරෙන්නේ නැහැලු. හරිද? එක පුද්ගලයේ දෙන්නෙක් නැත්තම් ලංකාවේ මුදල් ගෙනිච්ච අය ගත්තේ මුදල් ආපහු අරගෙන මේක විසඳන්න පුළුවන් කියලා කිව්වොත් ඒක සම්පූර්ණ අසත්‍යයි. ඒ කියන්නේ මේ හොරු අල්ලන්ට බෑ කියන එක නෙනේද? ඇල්ලුවට වැඩක් නැති නිසා ඔන්න ඔහේ කරනවා නම් හොරකම කමක් නෑ වගේ අර්ථයක් නේද මේ දිගටම දෙමින් ඉන්නේ නේද? ඈ හරියට නිකන් අර අර්ජුන් මහේන්ද්‍රන් ගියේ ඇට් හෝම් ගෙදර වගේ කතාවක් නේද? ඒකම රනිල්ල මහින්දලා තව අලුත් කතාවක් කියන්න පටන් අරන්. මොකද්ද මේකට ඇත්තේ දේශපාලන විසඳුමක් නෙමෙයිලු මේ තියෙන ආර්ථික ප්‍රශ්නයට. හරිද? මේ තියෙන ආර්ථික ප්‍රශ්නයට ඇත්තේ දේශපාලන විසඳුමක් නෙමෙයිලු. ඒක මරු. මේ ආර්ථික ප්‍රශ්නේ හැදුවේ තමුන්ලගේ වැරදි පාලනයේ දූෂණේ වංචාව සහ අකාර්යක්ෂමකම නිසායි. හොඳේ ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්ට නම් ඒ ප්‍රපාතයට මේ රට තල්ලු කරලා දාපු මේ දේශපාලන නඩයට ආයේ බලය දීලා වැඩක් නැහැ කියලා තේරුම් ගන්නට කියලා අද ටෙලිවැකිය ඕන් ඔබට මතක් කරනවා. හොඳේ තමන් නියෝජනය කරන කඳවුර තවමත් සමගි ජන බලවේගයේ බව එහි සභාපති ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. තමා සිතන අයුරින් පක්ෂයේ නායකයා සිතන්නේ නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජනාධිපති අපේක්ෂකත්වයට වුවද තමා යලි සූදානම් බවයි මන්ත්‍රීවරයා සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වමින් ප්‍රකාශ කළේ. ඔබතුමා දැන් ඉන්න කඳවුර මොකක්ද? ඔබතුමා සභාපති තමයි සමග ජන බලවේගයේ. දැන් ඔබ නියෝජනය කරන කඳවුර මොකක්ද? අනිවාර්යයෙන්ම මම නියෝජනය කරන කඳවුර සමග ජන බලවේගයේ. ඔව් මෙතන කකුලකුයි තව තැනක වෙන කකුලකුයි නෑ මගේ. දෙපැත්තට කකුල් නෑ එක තැනක මම කකුල තියාගෙන ඉන්න කියලා ඔබතුමන්ම කියනවා. ඒ පක්ෂයේ එක්කම නේද මතවාදී ගැටුම නිර්මාණය වෙන්නේ. ඇත්තටම අර හිටපු හමුදාපතිවරේ මේ පක්ෂයට අරගත්ත එකද කාරණේ නැත්නම් එතනින් එහාට ගියපු බුරබුරා නැගෙමින් තිබුණු අර්බුදයක් තිබුණාද පක්ෂයට? නෑ මර්බුදයක් තිබුණ නෑ. පහුගිය කාලේ අපි හැමෝම දන්නවා පොහොට්ටුව කියන්නේ මොකද්ද, පොහොට්ටුව ගැන ජනතාවගේ තියෙන මතය මොකද්ද. ඊට පස්සේ පොහොට්ටුවේ එක එක විදිහේ පැටවු ගහලා තිබුණා. වියත්මග කියලා පැටියෙක් හිටියා. ඒ වියත්මග පැටියා ගහව පැටවු හිටියා එක එක විදිහ අය. එතකොට මේ කට්ටියට ඔක්කොටම අන්තිමට එක ලේබලයක් තමයි වැදිලා තිබුණේ. රට විනාශ කරමින් ඒ හරහා වරප්‍රසාද ලබපු කට්ටිය, රාජපක්ෂවරුන් අතරේ හුරතල් වෙච්ච කට්ටිය. එතකොට ඒ වගේ මිනිස්සු අපේ පක්ෂයට ඇතුළු වෙනවා නම් අපි මල් මාල දාලා පිළිගන්න ලෑස්ති නම් එමනම් මට ප්‍රශ්නයක් තියෙනවා. ඔබේ සඳහනය පුළුල් කරගෙන යනකොට ඔබේ නායකයින්ට සමහරට අවශ්‍ය වෙන විවිධ පුද්ගල විවිධ කණ්ඩායම් එකතු කරගන්න. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් ප්‍රතිවාදීන්ට පරාජයට පත් වෙන්න පුළුවන්. ඒක වැරදි කියලා ඔබ හිතන්නේ? අපි ඉතින් මෙහෙම සමගියෙන් මේක බෙදාගෙන කන්න ඕනේනේ. මේ හොරෙක්කාවත් අපි ඌව නලවන්න ඕනේනේ. නැත්නම් ඉතින් අපිට තනියම මේක කරන්න බෑනේ. කීකේ එහෙම හිතන්නේ කියොත් ඉතින් මේ රට කවදාත් හදයි කියලා මේ දේශ එහෙම හිතන දේශපාලනඥයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මෙන්න මේ තියෙන ගැටුම්කාරී తত্ত্বය. මේවා එළියට ඒම තුල ජනතාවගේ ઈચ્છාබංගත්වයක් අනේ විපක්ෂයත් මෙහෙමයි. අපිට එහෙනම් මොන සරණක්ද කියලා හිතෙන්නේ? මං විශ්වාස කරනවා මේ පක්ෂය තුළ සිද්ධ වෙන සියලුම දේවල් ජනතාව දැනුවත් වෙන්න ඕනේ. විනිවිදභාවය කියලා වචනයක් තියෙනවානේ. අපි ඒ විනිවිදභාවය ගැන කතා හිතන්නේ. අපේ ප්‍රශ්න වලට එනකොට විනිවිද වෙන්න ඕනේ නැහැ. ඒවා අපේ ඇතුලේ ප්‍රශ්න. අපේ මේ ගෙදර ප්‍රශ්න. ඒවා අපි බේර ගන්න ඕනේ ඇතුලේ. නමුත් අනුන්ගේ කුණු ගොඩක් දැක්කම ඒක විනිවිදභාවය ඇදගෙන ඉවරලා ඒක අපුල්ල ලොන්ඩරියට දදා 17 කෑ ගහනවා. පක්ෂේ නායකයා සහ ඔබ සභාපති ප්‍රධානම තනතුරු දෙක ඔබලා දෙන්නට එකට එකතු වෙලා මේ සිස්ටම් එක හදාගන්න, මේ සිස්ටම් එකේ චේන්ජ් එක ඇති කරගන්න පුළුවන් වෙන සාකච්ඡාවකට එන්න බැරි වුණාද? නැත්නම් ඔබලා දෙන්න ඇවිල්ලා එතනින් එහාට වෙන කවුරු හරි කණ්ඩායමක් මැදිහත් වෙලා මේව වෙනස් වුණාද? මොකද්ද කොතනද ප්‍රශ්නේ? ඒ කියන්නේ ඔබතුමාගේ ප්‍රශ්නයට ඉතාම කෙටියෙන්ම සරලවම කෙලිම උත්තරයක් දුන්නොත්
මම හිතන්නේ හිතන දේශපාලනඥ හුඟක් අඩුයි. මම හිතන්නේ මමයි අපේ පක්ෂ නායකයයි දෙන්නම හිතන්නේ එක විදියට කියලා. ඇත්ත ඒක තමයි. මම හිතනවා මම හිතන විදියට නෙමෙයි අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තුමා හිතන්නේ. දැන් ඔබ කියනෝනේ මගේ ක්‍රමවේදය එතුමා තුල නැහැ කියලා. ඔබේ ක්‍රමවේදය පිළිගන්න හෝ ඔබේ ක්‍රමවේදය අනුගමනය කරමින් යන වෙනත් දේශපාලන පක්ෂයක නායකෙක් ඉන්නවද? මම මෙතන කියන්න ගියොත් අරය හොඳයි මෙයා නරකයි කියලා එතන මෙතන වෙන අර්බුදයක් තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. එහෙමද ඔබ? අඩු වැඩි වශයෙන් එක එක තැන්වල මේවා තියෙනවා. ඔබ ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න සුදුසුද? ඔබ යලි එවැනි ආරාධනාවක් ලැබුණොත් පිළිගන්නවද? ඔබේ අභියෝගය බාර ගන්න ලෑස්තිද? ඔව් මං හිතනවා ඉතින් ජනාධිපති අපේක්ෂකයෙක් වීමට සුදුසුද කියලා අහපු ප්‍රශ්නට උත්තරේ මේ රටේ ජාතික නායකයෝ කියලා ජනතාව පිළිගත්ත කට්ටියක් ඉන්නවනේ. මම ගැන එහෙම ජාතික නායකයෙක් කියලා පිළිගැනීමක් තියෙනවා නම් එවනම් ආරාධනාවක් ලැබුණොත් මම ඒක බාර ගන්න එකේ වරදක් නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔවුන් දෙදෙනා අතර යම්කිසි මිත්‍රත්වයක් ඇති කිරීම සඳහා යම් තානාපති කාර්යාල මැදිහත්ව කටයුතු කරමින් ඉන්නවා. ඔවුන් දෙන්නා යාළු කරවලා අවසානයේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා වන සැලැස්මක් ප්‍රයාත්මක වෙනවා, යටි සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා කියන කාරණය පසුගිය දවස්වල මතුවෙලා තිබුණා. ඔබ විශ්වාස කරන විදිහට මේ පාර්ශ්ව දෙක එකට එකතු වීමේ ප්‍රවණතාවයක් තිබෙනවාද? මේ දේශපාලනේ කිසිම දෙයක් රූල් අවුට් කරන්න බෑනේ, වික්ෂේප කරන්නත් බෑනේ. ඒතකොට ඒක නිසා මේ දේශපාලනයේදී හුඟක් නොහිතන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒවා රූල් අවුට් කරන්න බෑ. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.